This is the new Nokia 7 Plus. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සහ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරු 9ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැය දෙකහමාරක පමණ කාලයක් පැවැත්වුණා. අනතුරුව කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයින් මාධ්‍ය වෙත අදහස් පළ කළා. හතරවෙනිදා විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම්කිසි ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු විශ්වාස භංගයට පක්ෂ වුණොත් පස්වෙනිදාම ඔවුන් ඉල්ලා අස්විය යුතුයි ආණ්ඩුවේ විශේෂයෙන්ම ලැබෙන මාස දෙක ඇතුළත මේ අවශ්‍ය ප්‍රතිසංවිධාන අවශ්‍ය අලුත් මුහුණුවර එක්සත් ජාතික පක්ෂය ලබා දෙන බව නායකතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලයට පොරොන්දු වුණා. විශ්වාස භංගය සම්බන්ධයෙන් මම ප්‍රකාශ කර සිටියේ මගේ සහයෝගයේ පක්ෂය වෙනුවෙන් ප්‍රතිපත්ති ගරුකව දෙනවා. හැබැයි ඒ දුන්නත් පක්ෂයේ වෙනස්කම් අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. එසේ සිදු නොවුනොත් දේශපාලන තීන්දුවක් ගන්නත් අපි පැකිලෙන්නේ නැහැ කියන එකත් අපි ප්‍රකාශ කරා. අද මුලින් ඔබතුමාලා සඳහන් කළේ විශ්වාස භංගය සිදු කරන්නේ මේ ප්‍රතිසංවිධානයේ පෙර මේ විශ්වාසභංගයේ පෙර දැන් කවුරු කියන්නේ? මාධ්‍ය කියන්නේ ඔය. අපි කියන්නේ මාධ්‍ය. මේ තිබුණ විශේෂත්වය තමයි පහුගිය දවස්වල විවිධ මතපල කරපු මේ විශ්වාස භංගයට විරුද්ධව ඡන්දය දෙනවා කියපු අය පවා අද එක මතයකට ආවා. සියලුම දෙනා විශ්වාස භංගයට එරෙහිව ඡන්දය දෙන්න. ඒ වගේම පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටු වාර්තාවත් අද ඉදිරිපත් කරනු ලැබුවා. ඒ කමිටු වාර්තාව අනුව අප්‍රේල් මාසේ 5 වෙනිදා 6 වෙනිදා සහ 7 වෙනිදා ඒ ප්‍රතිසංවිධාන අවුරුද්දට පෙර ඒ ප්‍රකාශයට පත් කරන්නත් අද තීරණය කරනු ලැබුවා. එතුමත් මෙහිදී පැහැදිලිවම විශ්වාස භංගයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවට ඒක අනුමත කරා. පක්ෂව ඡන්දය දුන්නොත් යම්කිසි විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා කිව්වද? යම් කෙනෙක් මේ සඳහා පක්ෂව ඡන්දය ප්‍රකාශ කරොත් ඒ සම්බන්ධයෙන් උන්න පක්ෂයෙන් නිරපීමට විනය ක්‍රියාමාර්ග ගන්නවා. පක්ෂ නායකයාගේ වෙනසක් සිදු වෙන්න බලාපොරොත්තු නැහැ. එහෙම බලාපොරොත්තුවක් නැහැ. එහෙම මතයක් කිසිම එකක් ආවේ නැහැ. දැන් පස්වෙනිදාෙන් පස්සේ පක්ෂ නායකත්වය ඔබතුමාට බාර ගන්න කිව්වොත් ඔබතුමා කැමතිද පක්ෂ නායකත්වය බාර ගන්න? ඔබතුමා අහන ප්‍රශ්නවලට මට සදාචාර සම්පන්නව උත්තර දෙන්නට බැහැ. නමුත් මම පක්ෂයක සමාජිකෙක් හැටියට පක්ෂය ඒකමතිකව ලබා දෙන ඕනම වගකීමක් ක්‍රියාත්මක කරන්නට මම සැදී පැහැදිලි සිටිනවා. මේක ආණ්ඩුවට විරුද්ධ වෙලා තියෙන දෙයක්. ඒක ජයග්‍රහණය කරන්න අවශ්‍යයි. පහබැංකුවන්චල අනුමත කරනවා කියලා කියන්නේ. මේ ප්‍රතික්ෂේප කරන්නේ එදා ඉඳන් අපි විතර මේ යහපල් නිසා අපිම කෙලගෙන තියෙනවා. අතර පොඩක් කියන මහබැංකුව වංචාවක් සිදු වෙලා නැත් අපේ රටේ දැන් මේ. මට කියන්න මෙච්චර කල් ගිහිලා තියෙනවා පෙන්වන්න මොනවද උනේ වංචාව? මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද දිනේත් දේශපාලන නිවේදිකාවේ අදහස් පළ වුණා. සිංහල අවුරුද්දට ව්‍යාපාරවල වැඩ කරන ජනතාවට පඩි ඇඩ්වාන්ස් ගෙවන්න බැරි තත්ත්වයක් මේ ආණ්ඩුවෙන් මේ වෙනකොට ඇති කරලා හමාරයි. මේ සියල්ලටම ප්‍රධාන හේතුව තමයි මහබැංකු බැඳුම් කර වංචාව. මේ සම්බන්ධයෙන් අපි රට වෙනසුවා ඇති අගමැති යන්න තේමාව යටතේ මහනුවර සිට කොළඹ දක්වා පාගමනක් අපි ආරම්භ කරන්න යොදලා තියෙන 31 වෙනිදා පටන් ගන්න මහනුවර ගැටමේ දින 5ක් විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න දවසේ තමයි අපි කොළඹට එන්නේ. ඒ පාගමනට ඔබතුමාලා මේ රටේ ජනතාවගේ සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්නේ කියන එක අපි විවෘතව ඉල්ලීමක් කරනවා. එතුමා රජෙක් වෙන්නේ, එතුමා වීරයෙක් වෙන්නේ, පහුගිය කාලේ කඩු කතා කියලා කපාගත්තේ කවුද කියන කාරණේ මේ වෙලාවේ මතක් තියෙනවා. ගත්ත කඩුවෙන් කවුද කපාගත්තේ? ගත්ත කඩුවෙන් කවුද කැපුවේ? 113යි ශ්‍රී ලංකා ඉතිහාස පක්ෂ ඡන්ද ප්‍රතිසාරේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව සංශෝධන තව මාස දෙකක් කල් දාලා තියෙනවා. තව මාස දෙකක් කල් දාන්න හේතුව තමයි මේ වෙලාවේ තීන්දුව ගත්ත 27 දෙනා නෙමෙයි මේ වෙලාවේ ගන්න තීන්දුව අනුව 50කට 60කට වැඩිය විශ්වාස භංගය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද දෙන්න සූදානම් වෙලා ඉන්නේ. ඒක නිසා නැවත බැලුව උගලක් අටවන්න. මේ විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කළොත් අගමැතිවරයා ඉවත් වෙනවා. ඒක මුළු අමාත්‍ය මණ්ඩලයම ඉවත් වෙනවා. ඒ අනුව ආණ්ඩුවට පුළුවන් අලුත් අගමැතිවරයෙක් සහ අලුත් අමාත්‍ය මණ්ඩලයක් හදන්න ජනාධිපතිතුමා එකතු වෙලා. බොහොම සතුටින් ඉන්නේ. කොමිසමේ කරුණු මත පදනම් වෙලා නම් විශ්වාස භංග කියන අය පළවෙනි කරුණු 13ම එන්නේ. මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ස්ථාවරය ගැන අලුතින් කියන දෙයක් නැහැ. ජනතා මතේ නියෝජනය වෙන්නේ 65%ක්ම මේකට පක්ෂව. අලුත් මේ කැබිනට් එකක් අලුත් අගමැතිවරෙක් එහෙම පිහිටුවෙන්න ඉඩ තියෙනවා. බොහෝ වෙලාවට අලුත් ආණ්ඩුවක් හැදෙන්න පුළුවන්.